නායකින් කීප පලක් මේ චනුව ජනහමුව ඇමතීමට නියමිතයි. දැන් ණයබාරින් මිරිකෙන දේශයක් බවට පත්කර තිබෙනවා. අවුරුදු 30ක් තිස්සේ කරුණු තුනක් මත මට සමෙන් ජන බලවේගයේ නායකයා පිළිගුල් කරන්න පටන් ගත්තා. පළවෙනි කරුණ මහින්ද රාජපක්ෂ ප්‍රගමිති ධූරයේ දාලා පැනලා ගියාම මම කිව්වා සජීව ප්‍රේමදාසට මං ඇතුළු තවත් මන්ත්‍රීවරු 25ක් පමණ අපි කිව්වා අපි රට ගැන හිතලා ආණ්ඩුව බාරගමු කියලා. අපි මේ කාර්යාවයට බෙල්ල දෙමු කියලා. සජීව ප්‍රේමදාස අවලාද නගන්න පටන් ගත්තා. බහුතරයක් නැතුව මට ආණ්ඩු බාර ගන්න බෑ කිව්වා. මට සජිත් ගැන කලකිරීමක් ඇති වුණා. වගකීම් වලින් එතුමා පැනලා ගියා. ඊළඟට දෙවෙනි අවස්ථාව පාර්ලිමේන්තුවේ ජනාධිපති තෝරන තුමාණ තුනක් සාකච්ඡා පැවැත්තුවා. මම එතුමාගෙන් ඉල්ලා සිටියා මම ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඔබතුමා අනිවාර්යෙන් මේකට ඉල්ලන්න කියලා. අනුර කුමාර මන්ත්‍රීවරු 3 දෙනෙක් එක්ක ඉල්ලුවා. පළදිනා දන්වා වුණත් අපි විපක්ෂය මන්ත්‍රීවරු 54ක් හිටියා. එතුමා සාකච්ඡා තියන්න පටන් ගත්තා උදේට 1යි හවසට 1යි. තුමාණ තුනක් හැමදාම සාකච්ඡා ඉවර වෙනකොට ඔව් මම ඉල්ලන්නම් කියනවා. සාකච්ඡාවේ නැගිටින ගමන් ආයි හෙට උදේටත් හම්බෙමු කියනවා. මෙහෙම සුමාන තුනක් ගිහිල්ලා උදේ 8:00 සාකච්ඡාවක් තිබ්බා. මන්ත්‍රීවරු කට්ටියක් එතන හිටියා. ඒකෙත් 9:00 තීරණය කළා මෙතුමා ඉල්ලනවා කියලා. 10:00 පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා මෙතුමා ඉතා නිවට බියගුළු විදියට ඩලස් සලහප් වෙනමගේ නම යෝජනා කරා. මම කිව්වා ඔක් කරන්න එපා. ඡන්දේ දිනුවට ඩලස් අනිවාර්යයෙන්ම කෝට්ටුවේ නායකත්වය බාර ගන්නවා කියලා. ඒක තේරුම් ගන්න තරම් තුමාගේ තිබුණ මොළය කුඩා වැඩි වුණා. බුද්ධියක් තිබුණේ නැහැ. ඒක හින්දා ඩලස්ගේ නම දාලා එතුමා පස්සට පියවරක් ගත්තා. මට එතුමා ගැන නැවතත් කලකිරීමක් ඇති වුණා. තුන්වැනි වතාවේ වදුල්ලේ තරුණ හමුව විදුම් බලගණියයි සමගි ජන බලවේගය. තරුණයෝ හිටියා 1000ක් විතර. මං කිව්වා අපි අතීතය ගැන කතා කරගෙන නවත්තමු. අනාගතයේ තරුණයෝ ගැන අපි කතා කරමු කියලා. තරුණයෝගේ බලාපොරොත්තු ගැන අපි කතා කරමු කිව්වා. DS ලා, ඩඩ්ලිලා, JR ලා ගැන තවත් කතා කරලා වැඩක් නැහැ. මම එතුමාට කිව්වා ඔබතුමාත් දැන් රණසිංහ ප්‍රේමදාස ගැන කතා කරන එක නවත්තන්න කියලා. මං අහස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා. ඊට සුමානකට පස්සේ නැවතත් මීටිමකට එතුමා ගිහිල්ලා අත මෙහෙම මිටිමොලවලා මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා මම යුක්තිය වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාසට තොරව දරුණු වෙයිවා. එතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස යුක්තිය වෙනුවෙන් කියලා තමයි අර තරුණයව 65,000 ඝාතනය කරේ. එතකොට මෙයා පෙරුම් පුරන්නේ ඊටත් වඩා ලස්සනට වැඩි දෙන්න. මට එතුමා ගැන දැන් ගෞරවයක් නැහැ. මම තීරණය කරා මේ වගේ නායකයෙක් එක්ක ඉන්නවා කියන එක ඉතාලි නිවට බියගුළු වැඩක්. ඒක හින්දා මම රට වෙනුවෙන් බෙල්ල තියනවා, රට වෙනුවෙන් කැපකිරීමක් කරනවා, රට වෙනුවෙන් තනතුරු අතාරිනවා, රට වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා ජනතාව හරි දිශානතියට හරවන්න මගේ යුතුකම මම ඉෂ්ට කරනවා කියලා. ඒක තමයි මම අද කරගෙන යන්නේ. තවුන්නාසලා වෙනුවෙන් මම යුතුකම ඉෂ්ට කරන්න අද පාරට බැහැලා ඉන්නවා. මේවා කරන්න අපේ ජාවාරංකාරය උදව් කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ උදව් කරපු ඔක්කොම ජාවාරංකාරය, ඔක්කොම කැසිනෝකාරය, ඔක්කොම මුදලාලිලා සීනිබදු කාර්ය ඔක්කොම දැකින සජී ප්‍රේමදාසගේ ඩොක්කුවේ සජී ප්‍රේමදාසගේ නෝනා ගාලු මෝදර දාලා තියෙන සෙලොන් එකටත් උලිය ගෙවන්නේ තමුන්නාසලාගේ සීනිබද්ද හොරකම් කරපු ඒ සීනිබදු ව්‍යාපාරිකයා. එතකොට එහෙම ඉඳගෙන ඒ වගේ පුද්ගලයෙක් කියනවා නම් මේ රටේ දූෂණය නවත්තනවා කියලා තමුන්නාසලාට සාධාරණ ඉෂ්ට කරනවා කියලා මේවා විශ්වාස කරන්න තරම් මං හිතන්නේ තමුන්නාසලා මොඩයි කියලා. ඒක හින්දා තමුන්නාසලා මේ යථාර්ථය තේරුම් ගන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.